Sri Lanka TV Daily News. අයිබෝවන් ගෙවුණු පැය කිහිපයේ ඔස්ට්‍රේලියාව සිදු වදගත් උණුසුම් තොරතුරු සමගින් Sri Lanka TV දවසේ පුවත් ප්‍රකාශය Australia Today දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ඉන්දියාවේ දුම්රිය තුනක් ගැටි 288ක් මරුට 900කට තුවාල. ඔස්ට්‍රේලියා පාසල් කාල සීමාව පස්වරු 6 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක්. සතියක් තුල තුන්වෙනි වරටත් මෙල්බන් සෙලවෙයි. ජූලි 3වනදා සිට ලිපි සහ පාර්සල් ගාස්තු ඉහළට. ඕස්ට්‍රේලියාවේ කොහේ හිටියත් ලංකාවේ grocery item ගෙදරටම ගෙන්න ගන්න. දැන්ම www.onaroonline.com වෙත පිවිසෙන්න. බැට්ටෝ ඔරිජින්ස් එක්ක උයන එක හරිම සරලයි. රම්පේ කරපිංච පවා එක් කරමින් හම්බන් තොටින් එන අපේම කුළුබඩු මිශ්‍රණ. ඔබට දරුවන්ටත් නිරෝගී ආහාර වේලක්. ශ්‍රී ලාංකීය රේඩියෝ කලාවේ ජාත්‍යන්තර සම්ප්‍රාප්තිය. ඕස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වන කාල සීමාව පසුරු 6 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එමගින් විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සිසුන්ට වැඩි අවස්ථාවක් දිය හැකි බවයි ලිබරල් සංධාන මන්ත්‍රී රයිඩ් ජෝඩන් ලෙන් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ. මෙම යෝජනාව ක්‍රියාත්මක කළ හොත් දෙමව්පියන්ටද අතිශය පහසු වනු ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියා. ඔවුන්ට රැකියාව අවසන් කර යන අතරතුර දරුවන්ව පාසලෙන් රැගෙන යා හැකි බැවින් අමතර පැය ගණනක් රැකියාවල නිර්ත විය හැකි වීමත් ඒ සඳහා වැය වන ගාස්තු අඩුවීමත් ඊට හේතුව ලෙසයි මන්ත්‍රී රයිඩ් ජෝඩන් ලෙන් පවසා ඇත්තේ. කෙසේ වෙතත් පාසල් සිසුන් වැඩි පැය ගණනක් පාසල් තුල කටයුතු යෙදවීම හරහා අමතර පීඩනයක් ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කරනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන් විශ්‍රාමයේ ඇමෙන් පසු මානසික සෞඛ්‍ය සඳහා ප්‍රතිකාර ගැනීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගත වූ වසර 4 තුළදී සෞඛ්‍ය ගාස්තු පිළිබඳ තොරතුරු සලකා බලමිනුයි වර්ක්සේෆ් වික්ටෝරියා විසින් මෙම දත්ත අනාවරණය කර ඇත්තේ. ප්‍රාථමික සහ ද්විතීක පාසල්වල සේවය කළ විශ්‍රාමික ගුරුවරුන් විසින් 2019 වසරේදී ඉදිරිපත් කර තිබූ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර වන්දීලීම් සංඛ්‍යාව 166ක්. කෙසේ වෙතත් පසුගිය වසරේදී එය 241 දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ. සාමාන්‍ය ජනතාව අතුරින් ආතතියෙන් පෙළෙන සංඛ්‍යාව 111.4ක් වුවද ගුරුවරුන් අතරින් එම ප්‍රතිශතය 59.7ක් වැනි ඉහළ අගයක් ගනු ලබනවා. මේ අතර ඉදිරි මාස 12 තුළදී තමන් ගුරු වෘත්තිය හේ සමුගන්නා බවට ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය 47%ක් බවයි පැවසෙන්නේ. එය 2021 වසර හා සැසඳීමේදී 14% කිහිල යාමක්ද වනවා. සමීක්ෂණයට ලක් කර ඇති ගුරුවරුන් 4000කට ආසන්න පිරිසෙන් 60%ක් පමණ කුමන හෝ සෞඛ්‍ය ගැටලුවක් මත මාසයක් හෝ එක් වරක් හෝ නිවාඩු ලබා ගන්නා බවද අනාවරණය වී තිබෙනවා. පුද්ගලික පාසල් 110ක් පේරෝල් ටැක්ස් සඳහා ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාව වික්ටෝරියා ප්‍රාන්ත රජයේ විසින් හකුලාගෙන තිබෙනවා. එක් සිසුවකගෙන් ඩොලර් 7500කට වඩා අය කරන පාසල් සඳහායි මෙම නව නියමයන් පැනවීමට යෝජනා වී තිබුණේ. අදාළ පාසල් සඳහා ලබා දී තිබූ බදු සහන ඉවත් කිරීම පසුගිය සතියේදී ඉදිරිපත් කෙරෙනු ප්‍රාන්ත ආයවේදී යෝජනා කර තිබුණා. වසර තුනකදී ඩොලර් මිලියන 422ක මුදලක් එක්රැස් කර ගැනීමයි එහි අපේක්ෂා වූයේ. කෙසේ වෙතත් මෙම යෝජනාව සඳහා දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ අනුවයි එම යෝජනාව ඉවත් කර ගැනීම ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩ්‍රූස් කටයුතු කර ඇත්තේ. සතියක් තුල තුන්වන වරටත් මෙල්බර්න් නගරයට භූචලනයක් හටගෙන තිබෙනවා. අද දහවල් 12න් පසු මොනින්ටන් ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපකයේ 1.24ක සුළු භූචලනයක් වාර්තා වී ඇති බවයි භූවිද්‍යාංශ සඳහන් කළේ. එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 8ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව සඳහන්. පසුගිය 29 වනදා රාත්‍රියේ 11:40ට පමණ සන්බ්‍රිල් ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් 1.38ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පාවක් හටගැනුණා. අනතුරුව බොරෝනියා ප්‍රදේශයේ ආශ්‍රිතව 1.23ක කම්පනයක් වාර්තා වී තිබුණේ පසුගිය 30 වනදායි. ලබන ජූලි 3 වනදා සිට ලිපි සහ පාර්සල් බෙදා හැරීමේ ගාස්තු 10%කින් ඉහළ නැංවීමට ඕස්ට්‍රේලියා පෝස්ට් තීරණය කර තිබෙනවා. ඉහළ යන උද්ධමනය හමුවේ මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව කුඩා පරිමාණයේ පාර්සලයක් බෙදා හැරීමේ ගාස්තුව $10.60ක් දක්වාද විශාල ප්‍රමාණයේ පාර්සලයක් බෙදා හැරීමේ ගාස්තුව $21.95ක් දක්වාද ඉහළ යනු ඇති. විදේශීය තැපැල් ප්‍රවාහන ගාස්තු මීට වඩා වැඩි අගයකින් ඉහළ දැමීමට සිදුවන බව ඕස්ට්‍රේලියා පෝස්ට් සඳහන් කරනවා. පසුගිය මාස 6 සඳහා පමණක් ලිපි බෙදා හැරීමේදී ඕස්ට්‍රේලියා පෝස්ට් විසින් වාර්තා කර තිබූ අලාභය $190 million. මෙම මූල්‍ය වර්ෂය තුළදීත් අඛණ්ඩව අලාභයක් වාර්තා කිරීමට සිදු විය හැකි බව ඔවුන් පුරෝකථනය කර සිටිනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ නව රථවාහන කැමරා සක්‍රිය කර මාසයක් තුළ විවිධ වැරදි සම්බන්ධයෙන් රියදුරන් 3000කට ආසන්න පිරිසකට අවවාද කර තිබෙනවා. ඉන් පහුතරය ආසන පටි නොපළඳ රියදාවණිය සඳහා දුරකථන භාවිතා කරමින් රිය පැදවීමට අදාළ බව සඳහන්. ආසන පටි නොපළඳ රියදාවණිය කළ රියදුරන් 1500කට ආසන්න පිරිසක් වාහනයේ ඉදිරිපස ගමන් කළ 225 දෙනෙකු මෙන්ම ජංගම දුරකථන භාවිතා කරමින් රිය පැදූ 1200කට ආසන්න පිරිසක්ද මේ අතර වනවා. මෙම කැමරා සඳහා කෘතිම බුද්ධි තාක්ෂණය යොදා ගැනීමද විශේෂත්වයක්. ඉදිරියේදී වික්ටෝරියා ප්‍රාන්තයේ පුරා තවත් කැමරා 200කට ආසන්න සංඛ්‍යාවක්ද ස්ථාපිත කිරීමටයි නියමිතව ඇත්තේ. දැනට මෙම නීති කඩ කරන පුද්ගලයන්ට අවවාද කිරීමක් පමණක් නිකුත් කරනද ලබන පළමු වනදා සිට ඔවුන්ට ඩොලර් 577ක දඩයක් සහ අප්‍රසාද ලකුණු 4ක්ද නියම කෙරෙනු ඇති. ගෝල්කෝස් සීවර්ල්ඩ් ආසන්න ගුවන් කලාපය පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට ඕස්ට්‍රේලියානු සිවිල් ගුවන් සේවා ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබෙනවා. ගුවන් නියමුවන්ගෙන් සහ ගුවන් යානා ක්‍රියාකරුවන්ගෙන් ඊට අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිතයි. පසුගිය ජනවාරි 2 වනදා මෙම ස්ථානයේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මරණයට පත් වුණා. මූලික විමර්ශනයේදී අනාවරණය වූයේ නියමුවන් 2 දෙනාට එකිනෙකා නිස් ලෙස දර්ශනීය නොවීමද අනතුරට එක් හේතුවක් බවයි. ඒ අනුව සීවර්ල්ඩ් ආශ්‍රිත ගුවන් කලාපය පිළිබඳ පසු විපරමක් සිදු කිරීමට කිසියම් සංශෝධනයක් සිදු කිරීමටත් අවශ්‍ය නම් සිදු කිරීම මෙම සමාලෝචනයේ අරමුණ වී තිබෙනවා. ඉන්දියාවේ දුම්රිය 3ක් ගැටීමෙන් 288 දෙනෙකු මියගොස් තවත් 900කට අධික පිරිසක් තුවාල් ලබා තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරෙන් මියගිය සහ තුවාල් ලැබූ සංඛ්‍යාව තවත් ඉහළයා යකි බවයි. මේ අනතුර සිදුව ඇත්තේ ඔඩීෂා ප්‍රාන්තයේදී. කොල්කටා සිට චෙන්නයි දක්වා ධාවනය වෙමින් තිබූ අධිවේගී දුම්රියක් පිලිපැන එහි මැදිරි කීපයක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගය මතට වැටී තිබෙනවා. අනතුරු එහි ගැටී ඇත්තේ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ තවත් දුම්රියකුයි. එමෙන්ම ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්ද මින් අනතුරට ලක්ව ඇති බවයි. අනතුරට ලක් වූවන් යොදා දෙවන්ත මෙහෙයුම්ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම දුම්රිය අනතුර සැලකෙන්නේ මෙම සියවස තුළ ඉන්දියාවේ දරුණුතම දුම්රිය අනතුර ලෙසයි. එම්පුතත් සමගින් අද නියමිත දවසේ පුවත් එකතුව නිමාවට පත්වනවා. හෙට දිනේදීත් ඕස්ට්‍රේලියාවේ උණුසුම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඔබට දිනපතාම ප්‍රවෘත්තිගෙන එන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා TV ඔස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. Back to Origins එක උයන එක හරිම සරලයි. රම්පේ කරපිංච පවා එක් කරමින් හම්බන් තොටින් එන අපේම කුළුබඩු මිශ්‍රණ ඔබට දරුවන්ටත් නිරෝගී ආහාර වේලක්. ඕස්ට්‍රේලියාවේ කොහේ හිටියත් ලංකාවේ ග්‍රොසරි අයිටම් ගෙදරටම ගෙන්න ගන්න. දැන්ම www.onaroonline.com වෙත පිවිසෙන්න. ඔස්ලංකා TV Daily News ඔබ වෙත ගෙන ආවේ ශ්‍රී ලාංකීය රේඩියෝ කලාවේ ජාත්‍යන්තර සම්ප්‍රාප්තිය. Os Lanka Radio.